අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත සියත උතුම් මෙහෙවර පළතරයි ගව ඝාතනයේ තහනම් කිරීමට කැබිනට් අනුමැතිය අහිංසකින් තිදෙනෙකුට දිවි අහිමි කළ බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නව පනතක් පංචපුද්ගල විනිසුරු මඩුල්ල 20ට එරෙහි පෙත්සම් සලකා බැලීම ආරම්භයි 20ට එරෙහිව පෙත්සම් 39ක් අතරමැදි පෙත්සම් කිහිපයක් විසවන සංශෝධනය සම්මත කිරීමේ පූර්ණ හැකියාව රජය සතුයි අගමැති ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමුවේ කියයි ජනතාවට පොරොන්දු වූ ලෙසම නව ව්‍යවස්ථාවක් ගේන්න හිටපු කතානායකගෙන් ඉල්ලීමක් ලංකාව බරපතල මූල්‍ය අනතුරක ජාත්‍යන්තර සමීක්ෂණයක් උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් පින්වාදෙයි වතු ජනතාවට ලයි මාසෘතව නව නිවාස දෙන්න ජනපති අගමැති අවධානය ලොවක් සිනහවෙන් මුසපත් කළ ටෙනිසන් කුරේ මහතාගේ දේහය නිවසට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත විසිබන ව්‍යවස්ථා සංශෝධනයේට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාග කිරීම අද පෙරවරුවේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ආරම්භ වුණා මෙහිදී කරුණු දක්වමින් නීතිපති දප්පුලි දෙලිවේරා මහතා ප්‍රකාශ කළේ විසිවන සංශෝධන පනත් කෙටුම් පතට නව සංශෝධන එක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී රජය බලාපොරොත්තු වන බවයි පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශව විසින් අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව පෙත්සම් විභාගය හෙට දින දක්වා කල් තැබුවා විසිවන ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග එය අභියෝගයකට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 39ක් ගොනු කර තිබෙනවා. මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල් ද සිල්වා, ගාමිණී ලොකුගේ සහ මහාචාර්ය ජේල් පීරිස් යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවස මහතා සහ පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්තුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනික අලු විහාරේ සිසිරත ආපෘ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගුඩි යන මහත්වරුන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේදී නීතිපති දප්පුලි දෙලිවේරා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී නව සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බවත් එම සංශෝධන අඩංගු ලේඛනයක් මොසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති दर्शन योजित पार्लिमेंटी සංශෝධන හඳුන්වා දීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් සඳහන් කර තිබුණද එම යෝජිත සංශෝධන පිළිබඳව හැදෑරීමට සාධාරණ කාලයක් හිමි විය යුතු බව සඳහන් කළා. ජනාධිපතිවරයාගේ නිල කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් නීතිය ඉදිරියේ අභියෝගයකට ලක් කිරීම සඳහා ජනතාවට හිමිව තිබූ අවස්ථාව යෝජිත විසිවන සංශෝධන පනත් කෙටුම් පත තුළින් අහිමි කර ඇති බවත් එය ජනතා පරමාධිපත්‍ය ඍජු ලෙස උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥවරයා චෝදනා කළා. විත්තු පුරවැසි භාවයේ සහිත පුද්ගලින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපතිවරයා ලෙස තේරිපත් වීමට නොහැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් හඳුන්වා දී තිබූ සීමාව වත්මන් 25 සංශෝධන පනත් කෙටුම් පත තුළින් ඉවත් කර ඇතැයි චෝදනා කළ නීතිඥ වේරදුවගේ මහතා මේ තුළින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ලවන බවද සඳහන් කළා. 19 වන සංශෝධනය තුළින් අහෝසි කෙරෙනු හදිසි පනත් කෙටුම් පත ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාව වත්මන් 25 කෙටුම් පත තුළින් යලි හඳුන්වා දීම තුළින් පනත් කෙටුම් පත වලට එරෙහිව අධිකරණය
හමුවටගොස් අභියෝගයකට ලක් කිරීමට මහජනතාවට තිබෙන අවස්ථාව අහිමි කර ඇති බවත් මේ තුලින්ද ජනතා පරමාධිපත්‍ය දරුණු ලෙස උල්ලංඝනය වන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙන්ම අගමැති ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය සමාගම් ගණනාවක් විගණනෙන් ඉවත් කිරීම සහ විගණකාධිපතිවරයා ලෙස පත්වීමට පුද්ගලයෙකුට තිබිය යුතු සුදුසුකම් යනාදී යෝජිත 20 වන සංශෝධන පනත් කිටුම්පත මගින් ඉවත් කර ඇති බවත් ඒ හරහා මූල්‍ය පාලනයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බවද නීතිඥ වේරදුවගේ මහතා අනුතුරු අඟවා සිටියා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනන්දු මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කිටුම්පතේ අඩංගු වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය මගින් සඳහන් කර තිබෙන මහජන පරමාධිපත්‍ය සමග ඍජුවම ගැටෙන බැවින් එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමට සිදුවන බව සඳහන් කළා. මෙම සංශෝධන කිටුම්පත් තුලින් එක් පුද්ගලයෙකු නීතියට ඉහලින් ඔසවා තැබීමට කටයුතු කරන බවටයි නීතිඥවරයා චෝදනා කළේ. ස්වාධීන කොමිෂන් සභා උපරිමාධිකරණ විනිසුරු නීතිපති පොලිස්පති වැනි උසස් තනතුරු වලට පත් කිරීම සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තුලින් කප්පාදුවට ලක්වන බවත් එවැනි උසස් නිලතල් සඳහා පුද්ගලින් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බවත් නීතිඥවරයා පැවසුවා. මේ තුලින් අදාළ පත් කිරීම සිදු කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීමේ අවධානමක් පවතින බවද නීතිඥවරයා අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. යෝජිත 20 වන සංශෝධනය තුලින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව යටපත් කරන තත්ත්වයක් දිස්වන බව සඳහන් කළ නීතිඥවරයා මෙම සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සමාජිකයින් සිය අභිමතය පරිදි ඉවත් කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා දී තිබෙන බව සඳහන් කළා. මේ හරහා මහජන පරමාධිපත්‍ය සහ නීතිය ආධිපත්‍ය බරපතල ලෙස උල්ලංඝනය වන බවයි ඔහු පෙන්වා දුන්නේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් පාර්ලිමේන්තුව සතු ඇතැම් බලතල ජනාධිපතිවරයා වෙත පවරා දීමක් සිදු කර ඇතැයි චෝදනා කළා. පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරනු ලබන පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් සඳහා යොමු කළ හැකි වන ආකාරයේ බලයක් ජනාධිපතිවරයා වෙත මෙම සංශෝධන පනත් කෙටුම්පත තුළින් පවරා දී ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් යයිද ඔහු පෙන්වා දුන්නා. මේ අනුව වැඩිදුර විභාගයේ හෙට දින දක්වා කල් තිබුණා. මේ අතර අදත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. විරුද්ධ පක්ෂය විසින් මේ 20 වැනි සංශෝධනය ගැන බොරු බිල්ලන් මවනවා. එහෙම නැත්නම් තේකෝප්පේ කිඹුලන් මවන තත්ත්වයකට පත් කළා තියෙනවා. ඉතින් මේක මං හිතන්නේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ. මම ඊයේ පෙරේදා මං දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනතා ප්‍රතික්ෂේප කරපු මන්ත්‍රීවරයෙක් මේ විගණන කොමිසම ගැන මහා ලොකු බිල්ලෙක් මවන්න උත්සාහයක් දරලා තිබුණා. ඇත්තටම දැන් මේ සමාජයේ මතයක් ගොඩනගන්න හදනවා විගණන කොමිසම අහෝසි කිරීම මගින් මේ රටේ රාජ්‍ය ආයතනවල විගණනය නවතිනවා. ඒක අපි ජනතාවට ඉතා පැහැදිලිව කියන්න ඕනේ කිසිදු ආකාරයකින් විගණන කටයුතු නතර වීමක් මේ 20 වෙනි සංශෝධනය තුළින් සිදු වෙන්නේ නැහැ. මේ 20 වෙනි සංශෝධනය හරහා පත්වෙන ජනාධිපතිවරයාගේ කටෙන් පිට වෙන වචනය මෙරටේ නීතිය බවට පත්වෙනවා කියන වචනේ මම නිරන්තරයෙන් කිව්වා. ඒක කිව්වා වගේම මෙන්න ඊයේ පෙරදා වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කටෙනුත් ඒ වචනේ එනවා. එන්නේ මොකද්ද? කටෙන් පිට වෙන වචනේ එක පුද්ගලයෙක්ගේ මෙරටේ නීතිය බවට පත්වුනොත් එහෙනම් මෙරට මොනතරම් අගාධයකට යයි? අපි එක පුද්ගලයෙක් හරි අපි කියමු ගෝඨාභය රාජපක්ෂ මෙරට හොඳටම ආදරය කරන මිනිහා. මෙයා තමයි මෙරට ගලව ගන්න ඉන්න එකම ගැලවුම්කාරයා. හැබැයි ගෝඨාභය රාජපක්ෂට විතරක් වළංගු වෙන විදිහට මේ ව්‍යවස්ථා සංශෝධනය එන්නේ. මෙරටේ ජනතාවට අබසරණයි කියන තමයි තියෙන්නේ. දෙයියන්ගේ පිටයි කියන තමයි අපිට තියෙන්නේ. මෙරටේ මහජනතාව මං හිතන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න කියලා අති දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නා. මං හිතන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ 78 ව්‍යවස්ථාවට කවදාකවත් හදන්න බෑයි කියපු 3/2 පාර්ලිමේන්තුව මෙරටේ ජනතාව දීලා පළවෙනියටම බලාපොරොත්තු වෙන දේ තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න කියන එක. ඉතින් ඒ නිසා 20 වෙනි සංශෝධනය මේ අපි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඉස්සෙන් අපි නතර වෙන්නේ නැත්නම් අපි හරියමං ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නත් අපි කඩිනමින් කටයුතු කරන්න රජයක් හැටියට බලාපොරොත්තු වෙනවා. මේකේ මොන යෝජනාවක්ද ජනතාවගේ පැත්තෙන් හිතලා ගත්ත තීන්දුව මොන යෝජනාවක් හැම යෝජනාවක්ම ගත්තොත් තමුන්ගේ ඒකාධිපතිවාදය වැඩි කරගන්න ගෙන අපු යෝජනා ඇරෙන්න වෙන කිසිම යෝජනාවක් නැහැ. ඒ නිසා තමයි අපි කියන උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධය අවසන් කළත් එතුමට ගෙදර යන්න සිද්ධ වුණේ 18 ගණාපු නිසා. අද මේ ආණ්ඩුව 20 වෙනි සංශෝධනයේ ගෙනල්ලා අනිවාර්ය මේ රටේ ජනතාව බුද්ධිමත්ව කල්පනා කරනවා මෙතනින් එහාට මොකද විය යුත්තේ කියලා. ඒක තුල ඇත්තටම අපි හිතන්නේ නැහැ අපේ රටේ ජනතාවගේ අභිලාෂන් ඉෂ්ට කරන්න පුළුවන් කියලා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම තුල. එතකොට මේ ගැටුමුත් වෙනවා දැන් ඉන්දියාව මේ දිහත් වෙනවා. එතකොට 13
දහතුන සම්බන්ධයෙන් ඉන්දියාවට යම්කිසි විදිහක මම කියන්නේ ඒගොල්ලන්ට බැඳීමක් තියෙනවා කියලා කියත හැකි නේ අඩුම තරමේ. දැන් අපි අලුත් ව්‍යවස්ථාවක් ගන්නකොට ඒක අලුත්ම ව්‍යවස්ථාවක් මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන. එතකොට ඒකේ ආයි 13 වෙනි සංශෝධනයේ හරි 18 වෙනි සංශෝධනයේ හරි 19 වෙනි සංශෝධනයේ ගැන කතා කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන පසුගිය අවුරුදු 40ක අධ්‍යක්ීම් කැටි කරගෙන රටට වඩාත්ම සුදුසු ව්‍යවස්ථාවක් ගන්න. විසවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කරගැනීමේ ස්ථිර හැකියාවක් රජයට පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී. ඊට අමතරව ආර්ථික සහ දේශපාලන කරුණු රැසක් පිළිබඳවද මෙම හමුවේදී ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. අලුත් ව්‍යවස්ථාව කොයි කාලෙකටද ගෙනින්? ආක්ෂණ කොමිටියක් අපි දාලා තියෙනවා. සීලුව ලේකන අධ්‍යයනය කරලා ඉතාල කෙටි කාලෙකින් දිනව කෝන් නියම කරන්න බෑ. නමුත් ආණ්ඩුවේ අරමුණ හැකියක්මනේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම. දැන් නව ව්‍යවස්ථාව ගිනුපුවාම මේකට ජනවත විචාරයක් අවශ්‍ය වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම ජනවත විචාරණ යොමු කරනවා. හැබැයි ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනමතය දීලා තියෙනවා. 19 ඉවත් කරනවායි කියන එක කෙටි කාලීන කළ යුතුම දෙයක්. මොකද ජනතාවගෙන් අපිට 3-2ක් බලය ඉල්ලුවේ වෙන මොනවාරද? ජනාධිපතිතුමාගේ දූරකාරය වසර 5කට සීමාවෙන් වසර 6ක් වෙනවා 19 ඉවත් කරපු ගමන්. ඒ වගේම පාර්ලිමේන්තු දූරකාරය වසර 5ක් වෙනකොට 6ක් වෙනවා 19 ඉවත් කරා. ඒ දෙකම ජනමත විචාරණයට තුරුදු වෙන කාරණා. අලුත් ව්‍යවස්ථාවේ කොහොමද අපි ජනමත විචාරණයට යන්නේ නිසා ජනමත විචාරණ දෙක කර මුදල් නාස්ති කිරීම අපරාධයක් නිසා පාර්ලිමේන්තුවට එන්න එකමතයක් කින්දගෙන संशोधन अग्रामावल विशाल हिंगे बहंडवल गण मिलगन वेडिवीमे प्रवणताव्यक्तियन मे तत्व पेहदिलोपेन्नतीर्ण अभी समस्तकृतिर्गत्म कॉविड प्रसंगते सह बांड अपनायन आनायन गठल नमु मे आर्थिक शक्ति मतकन वेड पिलवल मनोवागे अध सद्गति අන්රෝග ගිනියම් මේ වැඩ පිළිවෙල තමයි ඉදිරියට ගෙන යන්නේ ආර්ථික ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙල දේශීය කෘෂි කර්මාන්තය දේශීය කර්මාන්ත මේවා ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ විශාල ණය මුදලක් අපි ගෙවන්න තියෙනවා අපි වාරික ගෙවන්න තියෙනවා මේ මුදල් ගෙවන සඳහා අපි කොමාරි ගෙවනවා වේලාවට හැමදාම ගෙවලා තියෙනවා දැනුත් ගෙවනවා ජනාධිපතිතුමා මේ ගැන මේ දවස්වල මේ පොල් ගණක් කතා වෙනවා පොල් ගෙඩිය සයිස් එක ගණක් කතා වෙනවා आनायन सीमा रजे वेडपिले වාහන ගෙන්වීම සම්පූර්ණ නැතර වෙලා තියෙනවා ඒ වගේම අමතර කොටස් ගෙන්වීම නැතර වීමත් එක්ක විශාල ලෙස නිලකන අමතර කොටස් වලට අපි අවසර දීලා තියෙනවා ඇත්තම අමතර කොටස් තවමත් ගෙන්වන්නේ නැහැ නේ නෑ නේ කට්ටිය තාම වෙළඳපොලේ ඉත ඉහළ මිලක් තිබෙනවා එයා පාලනය කරන්න යම් කිසි වැඩ පිළිවෙලක් නෑ නෑ ඇත්ත වශයෙන්ම අපිට ගාවට ඇවිල්ලා ඉල්ලපු අයට අපි කිව්වා ආනයන කරන්න ඉඩ දෙන්නත් කියලා නැවත ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් කිසියම් වූ සමාලෝචනයක් රජය තුළ සිද්ධ වෙනත් මේ ගැන දිනපතා බලන තත්ත්ව කොහොමද කියලා අපිට පුළුවන් බයකිදාගි මනින් මේක සංසිඳනවා නම් අපි විරුද්ධ කිරීමට බලාපොරොත්තු වෙමු. උතුරේ හා නැගෙනහිර තත්ත්වය ආරක්ෂාවට රටේ ආරක්ෂාවට තර්ජනයක්ද? නෑ දැන් මම හිතන්නේ රටම ආරක්ෂිතයි. අපි බොහොම පරිස්සමෙන් ඒ ගැන කටයුතු කරගෙන යනවා. බොහොම අවධානය යොමු කරලා තියෙනවා ආරක්ෂාව ගැන. එනි මම හිතන්නේ මේ තත්ත්වයක් දැනට පේන්නේ නෑ. උදේනි තත්ත්වයක් આવොත් පෞගේ කාලයේදී තමයි උත්තරේ. මීට සති කිහිපයකට කලින් ප්‍රවෘත්තියක් පළ වුණා
ඔබතුමා අවුරුදු දෙකකින් දේශපාලනයෙන් විශ්‍රාම වෙනවා කියලා මෑ එහෙම එකක් නෑ දේශපාලනයෙන් කවුද විශ්‍රාම ගිහින් නව ආණුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමට කටයුතු කරන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා රජයෙන් නිලීමක් කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමින්. මේ යෝජිත පනතට විශාල විරුද්ධත්වයක් රටේ ඇවිත්ින් තියෙනවා. මෙතන අපේ කිසිම ආණ්ඩු බේටුවේ බලාපොරොත්තුවක්වත් දේශපාලන පක්ෂයක් කිරීමේ බලාපොරොත්තුවත් අපේ නැහැ. ඒ නිසා අපි රජයට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙතෙක් පැවති ආකාරයට මේ රට පාලනය කර මහජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථාවක් සඳහා සියලු මායගේ අදහස් විමසලා පියවර ගන්නා ලෙස අපි යෝජනා කරනවා 20 වෙනි සංශෝධනයේ අම්මික් තාන්ත්‍රික නැති දරුවෙක් විදියට මේ රට බිහි කරලා තියෙනවා අද මේ වෙනුවට ඊටත් සියලුම ස්වාධීන කොමිෂන් රූකඩ බවට පත් කරලා තියෙනවා මට මතකයි අපේ රජයේ කාලේ මන්ත්‍රීවරුන්ගෙන් අපිට චෝදනාවක් තිබ්බේ Tamanට ඕන වයිසි දාලා දෙන්න තමන්ට ඕන DIG දාන්න බෑ තමන්ට ඕන SP දාන්න බෑ අද මයිදනේ තත්ත්වේ 20 වෙනි සංශෝධනයේ ගේන්න ඉස්සලා සම්පූර්ණයෙන් කනපිට හරලා තියෙනවා අද 20ේ බලේතල නැතුව තමයි කියන්නේ නිවාස අධිකාරියට ගිහිල්ලා චක්‍රලේඛනේ පැත්තකට දාන්න මගේ වචනෙට වැඩ කරන්න මං හිතන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහට පස්සේ කවුරුවක්වත් ඔක් කිව්වේ නෑ ජාතික සංවාදේ පටන් අරගෙන එතම අන්දිගානම පාරගානම කන්තෝරවල පාර්ලිමේන්තුවේ වේදිකාවල සාකච්ඡා කරලා රට ගැළපෙන ව්‍යවස්ථාවක් එමු අපි වන් ෂොට් තීන්දුවක් අපි ගේමු ප්‍රශ්නයක් නැහැ විසුවෙන් සංසාර විරුද්ධයි අපි යම් පුද්ගලයෙකු කියන කරන දේවල් වලට අනුවයි ප්‍රතිඵල ලැබෙන්නේ දිනකට 2000ක් අමු අමුයේ මරා දමන කිරි අම්මාවරුන් බේරා ගන්නට සියත අපගත් අකණ්ඩ උත්සාහයේ ප්‍රතිඵල අද වන විට ලැබෙමින් පවතිනවා ගව ඝාතනය නතර කිරීම සඳහා රජයගත් තීරණයට අප සවියක් වූවාසේම ඉතා සතුටින් අද දින දැනුම් දීමට තිබෙන්නේ ගව ඝාතනය මෙරට තුල තහනම් කිරීමට කැබිනට් අනුමැතිය මේ වන විට හිමි වී ඇති බවයි දෙදහස් විස්ස සැප්තැම්බර් 14 ඒ තවත් ජීවිතයක් රැකගැනීම උදෙසා සියත අප පළමු මාධ්‍ය වෙඩිමුරය ආරම්භ කළ දිනයයි ගව ඝාතනය සම්පූර්ණයෙන්ම ලංකාවේ නැති කිරීම ගව ඝාතනය නතර කිරීම ඉතා වැදගත් සියත නාලිකාව ගව ඝාතනයට එරෙහිවගත් මේ දැඩි පියවරට මා අතිශයින්ම ප්‍රශංසා කරමි සියත ආයතනයට කියදෙන මේ කරපු සත්කාර පළවෙනි එක සත්ත්ව හිංසනය නැවතීම වෙනුවෙන් ඔයාලා කරගෙන යන ප්‍රෝග්‍රෑම් එකට අපි ගොඩාක් ස්තුති කරනවා තමන්ගේ යුතුයකම තාම උසස් විදිහට සිද්ධ කරන නාලිකාවක් ගව ඝාතනයේ සහ ගෙරිමස් කෑම අප සියලු දෙනාම හෙලා දකිමු යෝජනා චෝදනා අපහාස උපහාස මතේ අප මේ උතුම් පුණ්‍ය කර්මය ආරම්භ කළේ මස් පිණිස රස මසවුළු පිනවීමට දිවි කැප කරන තවත් එක් කිරි අම්මා කෙනෙකුගේ හෝ දිවි බේරා ගැනීම උදෙසායි ගව ඝාතනයට එරෙහිව අප මේ සම්බන්ධයෙන් පුවත් පළ කළ දිනේ සිට මේ වන විටත් දිවයිනේ නන් දිශාවෙන් පමණක් නොව විදේශයන්හි සිට විශාල ජනකායක් අප වට රොක්ුණා හරක් මරන්න ආපන් ඩෝන්ට් කීන් කා ගව ඝාතනයට එරෙහිව එදා සිට සත්‍ය අර්ථවත් සහ යාවත් කායන ප්‍රවෘත්ති සපයන සීත නිවුස් විසින් මෙම කරන ලබන වැඩපිළිවෙලට සතුන්ට ආදරය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වශයෙන් මට දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට පොරොන්දු වෙමි. එසේම ගව ඝාතනයට විරෝධය පළ කරමින් පාගමන්ද සංවිධානය කර තිබුණා. මහා සංඝරත්නයේද පූර්ණ ආශිර්වාදය ලබා ගනිමින් අප ආරම්භ කළ මේ උතුම් කාර්යභාරයේ අග්‍රඵලය මේ වන විට දැස් මානයට පැමිණ තිබෙනවා. සියත නාලිකාව එක දිගටම දිනපතාම වගේ ජනතාව දැනුවත් කිරීම වැඩපිළිවෙලක් යනවා අපි දැක්කා. ඒ නිසා මේක මං හිතනවා මේ රටට කරන අපේ ජාතියට කරන
අපේ බාල පරම්පරාවට දෙන ආදර්ශයක් කියන එකයි මගේ විශ්වාසය. අද වෙනකොට ගවයන් පිළිබඳව මෙවැනි මතයක් හෝ ඉදිරිපත් කරලා මේ අහිංසක සතා මේ කිරි අම්මා පිළිබඳව රටේ දැනුමක් ඇති කිරීමට මාධ්‍ය ආයතනයක් හැටියට කටයුතු කිරීම ගැන ප්‍රශංසාව හිමි විය යුතුව තිබෙනවා. ගවයා මනුෂ්‍ය ජීවිතයට වඩාත් ආසන්නයි. එයින් කියවෙන්නේ නැහැ අනිත් සතුන් මරන්න කියන එක. අපි සම්පූර්ණයෙන්ම එකඟයි සියලු සතුන් නොමරත්වා සත්ත්ව ඝාතනයට අපි එරෙහි නමුත් එක තැනකින් අපි ආරම්භ කළ යුතුයි. දුරකථන ඇමතුම් සිය දහස් ගණනින් අප වෙත ගලා එද්දී ඒ සියලු දෙයින් කියුනේ අප කරන මේ උතුම් මෙහෙවරට ආශිර්වාදයක්. බුදු තෙවරක් වැඩි මේ ධර්මද්වීපය තුළ කිසිසේත් ගව ඝාතනය අනුමත කළ නොහැකි. වසර ගණනාවක් පුරා අදෘශ්‍යමාන හස්තයක්සේ ගව ඝාතන ඉහළ යද්දී ඒ සියල්ල බිඳ දමමින් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මූලිකත්වයේ ගනිමින් වත්මන් රජයේ පසුගියදා ඊට බලාපොරොත්තුවක් ලබා දුන්නා. ඒ පසුගිය දිනක රැස් වූ කැබිනට් හමුවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ගව ඝාතනය නතර කිරීමට පනතක් ගෙන එන බවට ප්‍රකාශ කිරීමත් සමගයි. කෙසේ නමුත් එම යෝජනාව මසකින් කල් දැමුණා. එවැනි වූ පසුබිමක ඊයේ දින රැස් වූ කැබිනට් මණ්ඩලයට ගව ඝාතනය තහනම් කිරීම සඳහා වන කැබිනට් යෝජනාව යළිත් වරක් ඉදිරිපත් කෙරුණා. එසේම ඊට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ. ගව ඝාතනය පිළිබඳව දැන් ඒ පිළිබඳව ඒක ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දුන්නා. මේ අතර කැබිනට් තීරණ දැරුම් දීමේ මාධ්‍ය හමුවේදීද අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ගව ඝාතනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරගෙන මොකද මතුම අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් ආපු තීන්දුව? ගව ඝාතනය සම්බන්ධව ඒකට අවශ්‍ය 52ක් තිබෙනවා පාර්ලිමේන්තුවේ 52 වෙනස් කරන්නත්. ඒ 52 52 හරහා නීති අනුකූල කරලා ඒ තත්ත්වය ඉදිරියට ගෙනියන්න තීන්දුව. සියත සිදු කරන මෙම උතුම් මෙහෙවර පිළිබඳව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මෙලෙස අදහස් පළ කළා. මම මහා රජාදී සභාවේ සභාපති හැටියට අවුරුදු 8ක් කටයුතු කළා. මම සභාපතිවරයා හැටියට 2006 දී පත් වුණාට පස්සේ මුලින්ම කරපු කාර්යභාරය තමයි මහරාසනේ තිබ්බා ගවයන් ඝාතනය කරන ස්ථානයක්. එය සමුලින්ම නහත්තල දැම්මා. මට මතකයි පාතාල නායකව එදා මට එක ක්‍රියාත්මක කරන්න කියලා දැඩි බලපෑම් තර්ජන එල්ල කරා. සියත රූපවාහිනී නාලිකාව ගව ඝාතනය නැවැත්වීම සඳහා මම හිතන්නේ මේ වෙනකොට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අපේ ගෞරවය සියත රූපවාහිනී නාලිකාවට අපි බුද කරනවා. අභහ ප්‍රාප්ත ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය මොරටුව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යනු ලැබුවා. අටවන වියේදී ජීවන රංගමඩලින් සමුගත් ජනප්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද මොරටුව විල්ලෝරවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගෙනෙනු ලැබුවා. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලඥයින් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අද දිනේ ඒ මහතාගේ නිවස වෙත පැමිණියා. විද්‍යාලෝ ගොඩක් ගන්න බෑ බොහොම ටිකයි ඉන්නේ. ඒ අතින් බලනකොට ටෙන්ෂන් කෝරේ නුර රටටම විශාල පාඩුවක් වගේ සිනමාවට වේදිකාවට නාට්‍යවලට හැම එකටම. අද ටෙනි කියන්නේ පුදුම නිහතමානී පුදුම මිනිස්සෙක්. එයා අදටත් මට කතා කරන්නේ රාජ් මහත්තයා කියලා. නමුත් මම කතා කරන්නේ ටෙනිසන්ට මචං කියලා. නිහතමානීකම කවදාවත් අතහැරිය නෑ. මගේ චිත්‍රපටේ ගොඩාක රඟපාලා තියෙනවා. මම හිතන්නේ ප්‍රින්ස් 10ක වගේ. එච්චර මිනිසුන්ව සන්තෝෂෙන් තියලා මිනිසුන්ට මානසික ප්‍රශ්න තියෙනවා නම් ඒව විසඳලා ඒ වගේ එච්චරම සුහද හොඳ ඇසුරක් තිබිච්ච පුද්ගලෙක්. ටෙනි අයියගේ අවසාන සංචාරය අපිත් එක්ක රැලිය නාට්‍යයත් එක්ක යුරෝප් සංචාරය ඉතාලියේ ප්‍රංශයේ ස්විස්තර්ලන්තයේ ඉතින් ගිහිල්ලා දැන් මාස 5ක් විතර ඇති. මට හිතාගන්න බෑ ඉතින් මේ වියෝය ගැන. හාස්‍ය රසයේ ආස්වාදය කුළුගන්වමින් අප වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවර කළ ටෙනිසන් ත්‍රෝයුරා අද අපෙන් වියෝ වී ඔහු සනසීමක සිටිනවායයි අපි සිතනු.
මෙරට ජන හදවත් තුල බොහොම වේගයෙන් සමීප වෙච්ච කලාකරුවෙක්. අද අපිට ඇත්තටම මේ මොහොත වෙනකොට ලංකාවේ ඒ සම්ප්‍රදායිකව මහජන විශ්වාසය දිනාගත්ත කලාකරුවන් බොහෝ දෙනෙක් අපේ අතරින් කෙමෙන් කෙමෙන් යනවා. ජනප්‍රියත්වයෙන් ඉහළම තැනට ළඟා වූ චිත්‍රපට කිහිපයකම ටෙනිසන් කුරේ මහතා සමග චරිත නිරූපණය කළ ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න මහත්මිය සහෘද මිතුරාගේ වෙන්ම යාම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ටෙනිසන් කුරේ මහත්මයා කියන්නේ ඇත්තටම අපේ රටේ ඉන්න හරිම සුවිශේෂ රංගන ශිල්පියෙක්. රංගන ශිල්පියෙක් වගේම හරිම සුවිශේෂ පුද්ගලෙක්. ඔහු තාම හොඳ කිතුබක්තිකේ. මේ හැම දෙයක් තුලම ඔහු අඳුරගන්නේ සිනමාවට අප මුල් කාලෙම. ඔහුත් එක්ක රඟපාපු හැම මතකයක්ම මගේ හිත හදවතට ගෙන දෙන්න හිනාවා. මම පෞද්ගලිකවම දන්නවා ඕනෑම කෙනෙක් පුංචිම මිනිසෙක් වුණත් පොඩි හරි උදව්වක් කිල්ලුවත් කවදාවත් නෑ බෑ නොකිය. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අසම සම සෙනහවක් මුවඟ රැඳී දිවි සැරිය අප නෙතඟ කඳුලකින් සදහටම නිමාවිය. අහිංසකයින් තිදෙනෙකුට මරු කැඳවමින් මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවත ප්‍රදේශයේ ගිලා පැසීමකට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නැමැත්ත අද පෙරවරුවේ අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු අද පස්වරුවේ අධිකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවත ප්‍රදේශයේ පසුගියදා කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අද පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ නැමැති මෙම සැකකරුට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර ඔහු පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවටගෙන ඇත්තේ පසුගියදා අලුයම පහට පමණ අදාළ පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මාස 1කමාරක් පමණ වයසෙති කුඩා බිලිඳියකට හා ඇගේ මව්පියන්ට දිවි අහිමි වුණා. ඒ අනුව නොසලකිලිමත් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදු කිරීම යන චෝදනාව මත අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසිය විසින් අද අත්අඩංගුවටගත් බවයි මහනුවර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඉන් අනතුරුව අදාළ සැකකරු අද දහවල් අපරාධ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ පිළිබඳව ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතාද මෙලෙස අදහස් පළ කළා. අද නිවාස හිමිකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරා චෝදනා පහක් හෝ හයක් යටතේ. චෝදනා මං හිතන්නේ ඉස්සරහයි දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම දැනට ඒ අදාළ ලිපිගොනුව නීතිපතිතුමාට යවලා තියෙනවා. නීතිපතිතුමා මගින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අඩු පවරනවාද එහෙම නැත්නම් මහා අධිකරණයෙන් අඩු පවරනවාද කියන එක තීරණය කරන්න නීතිපතිතුමා. ප්‍රධාන කරුණ භාජනය වෙලා තියෙන මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක අනුව මෙම ස්ථානයේ ගොඩනැගිලි නිර්මාණය කළා නැහැ කියන එක, හදලා නැහැ කියන එක. ඒක තමයි ප්‍රධාන මූලික පරීක්ෂණයේ හෙළි වුණේ. මූලික පරීක්ෂණයේදී වාර්තාවක් මට ලැබිලා තියෙනවා. ඒක මෙහි අධ්‍යක්ෂකතුමා දාලා තියෙන්නේ. ඒක ඇත්තට මහල් පහක බාරය දරා ගැනීමට ප්‍රමාණවත් නොවන පරිදි ව්‍යුහයන් පාදම ඉදිකර තිබී ඇතිවරු දැකගත හැකි විය. ඒක තමයි ප්‍රධානම සාධකය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද මෙලෙස අදහස් පළ කළා. ඒ වගේ සිදුවීමක් ඇත්ත වශයෙන්ම උනේ සාපරාදී නොසැලකිල්ල හේතු කොටගෙන කියලා තමයි මම තේරුම් ගන්නේ. ඇත්තරම මේ වගේ සාපරාදී නොසැලකිල්ල සිද්ධ වෙන තැන් අපි ගොඩක් දකිනවා මේ මහනුවර. ඇත්ත වශයෙන්ම ඇලක් ආශ්‍රිතව ඔය වගේ ඇල උඩ ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ඇත්තේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා සම්බන්ධීකරණ කමිටුව විදිහට මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් කරලා මේ සම්බන්ධීකරණ කමිටුව හරහා තීරණයක් ගන්න මෙවැනි දෑ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්නත්, ඒ වගේම අපි පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නේ ගෙනියනවා. මේ ප්‍රශ්නේ ගෙනියලා මේ වගේ අවිධිමත් අවදානම් අනතුරුදායක ඉදිකිරීම් පිළිබඳව පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙනල්ලා මේව වැළැක්වීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැන් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක්. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 2292ක මුදලක් වැය කර දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර බෙදා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයි චෝදනා කොට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මාස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියෝග කළා.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රියානතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍යවරයාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අද අධිකරණීය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වරෙන්තු නිකුත් කළා. ඊට අමතරව හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනා වෙත නව කොන්දේසි පැනවූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනාගේ විදේශ ගමන් තහනම් කරන බව නියෝග කළා. විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණයේ වෙත භාර දිය යුතු බවත් එසේ විදේශ ගමන් බලපත්‍ර නොවෙති නම් ඒ බව තහවුරු කරන දියුරුම් පෙත්සමක් අධිකරණයේ වෙත ඉදිරිපත් කළ යුතු බවත් නියෝග කර සිටි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් වෙත අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා. ඊට අමතරව සෑම මාසකම පළමු සිකුරාදා කොළඹ අපරාධ කොට්ටාෂයේ හමුවේ වාර්තා කළ යුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුවන් තිදෙනාට නියෝග කර සිටියා. වතු ජනතාවට නිවාස සම්පාදනයේදී ලයිම් ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා. වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය මාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වතු ජනතාවට නිවාස සම්පාදනයේදී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජයේ ගෙන යන වැඩපිළිවෙලට සමගාමීව පෞද්ගලික වතු සමාගම්ද තම යුතුකම් සහ වගකීම් කොටස ඉටු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. වතු නිවාස සහ जनाधि ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරය තුළ පවතින විශ්වාසය පළුදු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මූල්‍ය ආයෝජන සහ ණය ශ්‍රේණිගත කරන ජාත්‍යන්තර ආයතනයක් වන මූඩිස් ආයතනය අපේ රට ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීමක් සිදු කරලා තිබෙනවා. B2 කාණ්ඩයේ සිට CAA1 කාණ්ඩය දක්වා. ඒ තුලින් අපේ රට ඇංගෝලාව, බාබේඩොස්, බෙලිස්, කොංගෝ, ඉරාකය, මාලි යන රටවල්වල ගණයට අපි පත් වෙලා තිබෙනවා. ශ්‍රේණිය පහළ වැටීම තුල වසර 10ක ඇමරිකානු ඩොලර් බැඳුම් කරයකට අය කරන වාර්ෂික පොලිය 13% දක්වා ඉහළ යාම තුල එම පොලිය අනුපාතය ජාත්‍යන්තර ණය වෙළඳ පොලේ ස්ථාපනය වීමත් සමග ණය වෙළඳ පොලෙන් ණය ලබා ගැනීමේ ඊට ප්‍රස්තාව අපේ රටට ඉතාමත්ම අතිශය දුෂ්කර කාර්යභාරයක් බවට පත් වෙනවා. මේ ශ්‍රේණිගත වීම අඩු වුණයි කියන්නේ ජාත්‍යන්තරයේ අපේ රට කෙරෙහි තිබෙන විශ්වාසය පළුදු වීම. අපේ රටට ආර්ථික වර්ධන වේගය ඉහළ දමන්නට බැහැ. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම සංවර්ධනමය ආර්ථික වර්ධනමය මර උගුලකට හිර වෙනවා මේ ශ්‍රේණිගත කිරීම පහළ වැටීම තුල. අද අවශ්‍ය වෙලා තිබෙන්නේ මේට වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුල රටේ සාර්ව ආර්ථික විචලයන් කලමනාකරණය කිරීම විධිමත් කරවල ඒ වැඩපිළිවෙල තුලින් තිරසර විසඳුම් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව ඉතාමත් ඉහළ තලයකට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රටේ සංවර්ධන ශේෂ්ත්‍රයේහි විශාල වශයෙන් මග හැරුණු තැන් ගණනාවක් නිවැරදි කරමින් ඉදිරියට ගෙනියන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපනයනය පිළිබඳව මුළු ලෝකෙම මේ කාලේ අර්බුද වලට ගිහිල්ලා තියෙන වෙලාවක ලංකාවේ අපනයන ආදායම ගිය වර්ෂයේ මේ මාස වලට සාපේක්ෂව ඉතාම ඉහළ මට්ටමකට ගේන්න මේ රටේ ආර්ථික කලමනාකාරීත්වයට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා විසින් මූලික වශයෙන්ම මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ තීන්දුව තීරණ
ගැනීම ක්‍රමවේදවල විශාල වෙනසක් සිදු කරමින් තාම වේගවත් මහජන සේවයක් සලසීමේ වැඩසටහනකට රටේ රාජ්‍ය යාන්ත්‍රණය තල්ලු කරලා නැත්තම් ගෙනල්ලා තියෙනවා. පසුගිය රජය මේ රටට ගෙනෑවා බටහිර අවශ්‍යතාවය මත මේ රටට නොගැලපෙන රටට අනවශ්‍ය නීති මහා විශාල ප්‍රමාණය. ඒ වගේම පසුගිය රජය ඔවුන්ගේ මුළු පාලන කාලය තුර සිදු කරේ මේ රටට අනවශ්‍ය බටහිර අවශ්‍යතාවයට ඕන නීති රීති ගෙනීමත් බොරු චෝදනා දාලා ඔවුන්ගේ විරුද්ධවාදීන්ව දඩයම් කිරීමත් විතරයි. අද වෙනකල් මේ පසුගිය අවුරුදු පහ පුරාම ඒ පැවති යහපාලන රජය පවා පිළිගත්ත මේ විගණන කොමිසම ප්‍රායෝගික නැහැ මේ මේ මගින් කටයුතු කරන්න ගියොත් මේ රටේ මහා අවුල් ජාලයක් ඇති වෙනවා. ඒ වසර පහේම මේ විගණන කොමිසම කියන එක කඩදාසියකට විතර සීමා කරපු විවස්ථාවට පමණක් සීමා කරපු ආයතනයක් බවට පත් වුණා. ඒ කඩදාසියකට සීමා වෙච්ච ආයතන ඉවත් කිරීම මිසක් මේ රටේ විගණන ක්‍රියාවලිය නතර කිරීම නෙමෙයි. කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ අමාත්‍යවරුන් වන කෙහෙලේ රමුකැල්ල සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. පාසල් දරුවන්ගේ නිල ඇඳුම සම්බන්ධව මෙතෙක් කල පිටරටින් ගෙනාපු එක නතර කරලා මේ රටේ නිෂ්පාදනය කරන්න තීන්දු කරලා තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට මේ නිල ඇඳුම් වැඩිපිළේ කපා ප්‍රයිසස් 6කට ඉතේසිත 6 ධර්මයක් දක්වත් 6සිත 13 දක්වත් ඒ කාණ්ඩ 6කට 3 6කට හදලා කපලම ලබා දෙන්න. මොකද එතෙන් විශාල රෙදිවල ඉතුරුවා. ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානයේ විසින් විශේෂයෙන්ම නායයන් පිළිබඳ කම්පන පිළිබඳ අධ්‍යයනයන් කරලා තියෙනවා. ඒ නිසා සෑම පළාත් පාලන ආයතනයකම නිවාස ගොඩනැගිලි අනුමත කරන ගොඩනැගිලි අනුමත කිරීමේ කමිටුවට NBRO ආයතනය හරහා ගොඩනැගිලි සම්බන්ධ ලබා දිය යුතු නිර්ණායක පිළිබඳ අවබෝධයක් ලබා දිය යුතුයි කියලා ඊයේ අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. ජනමත විචාරණයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවද රජු? නෑ, සාමාන්‍යයෙන් ජනමත විචාරණයට යොමු කරන පනත් කෙටුම් පතක පූර්විකාවේ ජනමත විචාරණයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක සඳහන් කරනවා. එහෙම සඳහනක් නෑනේ. ඒ කියන්නේ ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නෑ මේක ජනමත විචාරණයට යොමු කරන්න. විශේෂ සංසද කමිටුවේ වාර්තාවන් විශේෂ සංශෝධන ඇතුළත් කළ නෑ. දැන් ඔබතුමාලා මේ සම්බන්ධයෙන් අනිදිර කියා මාර්ග මොනවාද? විසාකාවගේ තාත්තා දුන්නු පළවෙනි අවවාදේ තමයි දුවට ඇතුළු ගිනි පිටතට නොදෙව කියලා. ඇතුළු ගිනි තියෙනවා කියන්නේ? අනිවාර්යයෙන්ම අපි ඇතුළේ ඇමති මණ්ඩලය අතර දීර්ඝ සංවාදයක් ඇති වුණා විසිනි සංශෝධනය ගැන. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ දීර්ඝ සංවාදයක් ඇති වුණා. ඒ විවිධ මත අපි ප්‍රකාශ කරගෙන ඒ සංවාද කරනවා, අදහස් හුවමාරු කරනවා. අමාත්‍ය මණ්ඩලෙත් එහෙමයි, පාර්ලිමේන්තු කණ්ඩායමෙත් එහෙමයි. අවසාන වශයෙන් අපේ තීන්දුව ආණ්ඩුවේ මතයේ විදිහට තනි තීන්දුවක් තමයි එළියට ගේන්නේ. අලුත් අවස්ථාවකට අවුරුද්දකින් එනවා නම් ඒ දක්වා ඔබතුමාට යන්න පුළුවන්. ඒ හතරදී එතුමාට වැඩ කිරීමට අවශ්‍ය නිදාස, ඒ අවශ්‍ය බලය ඔබට නැවතලතාවක් කියනවා. අගමැතිතුමාගේ පැත්තෙන් සම්පූර්ණ සහයෝගය තියෙනවා. නමුත් අගමැතිතුමා විතරක් නෙවෙයි, ව්‍යවස්ථාදායක සභාව හරහා යම් යම් බාධාවන් තියෙනවා. ඒ සියලු බාධාවන් ඉවත් කර ගැනීම තමයි දානාවෙන් සංශෝධනයේ ඉවත් කිරීම අරමුණ. පුරවැසි අයිතිවාසිකම් නොමැති රටක් බිහි කිරීම වළක්වාලීමට එරෙහිව සියලු දෙනා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියස් බාකිර් මාකර් මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. පාර්ලිමේන්තු මම මන්ත්‍රීවරයෙක් වෙලා පළවෙනි පාර කතාව කරනකොට ධම්මපදයේ එන මම ප්‍රියතම මගේ ප්‍රියතම ගාථාවක් මම උපුටලා දැක්කුවා. මොකද ඒ ගාථාව? අර නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්ස අසුමු කරොදං විපාකම් පටිසෙවති කියන ගාථාව. යම්කිසි ක්‍රියාවක් කරලා ආපහු පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා නම් ඒ වගේ ක්‍රියාවල් කිරීමෙන් වළකින්න. යම්කිසි ක්‍රියාවක් කරලා යලි සතුටු වෙන්න පුළුවන් නම් ඒ වගේ ක්‍රියාවල් කරන්න. මම ඒක අද නැවත උපුටලා දක්වනවා අපේ මහජන නියෝජිතින්ට. මේ අවස්ථාවේදී අපි මුනිවත රැක්කොත්, අපි නිහඬ බව රැක්කොත්, අපි අපේ දරුවන්ට බාර දෙන්නේ පුරවැසි අයිතිවාසිකම් නැති, නිදහසක් නැති, ඔළුව කෙඩින් කරගෙන ජීවත් වෙන්න බැරි සමාජයක්. බලන්න අද අධිකරණයට මොනවද කරන්න යන්නේ? අද ස්වාධීන කොමිෂන් සභාව අවසන් කරනවා, පාර්ලිමේන්තු සභාවක් පත් කරනවා. නමුත් අධීක්ෂණ පමණයි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අධීක්ෂණ පිළිපදින ජනාධිපතිවරයා බැදිලා නැහැ. රටවට අපවත් කිහිපයක් දැන් කෙටියෙන්. කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පැමිණි අභියෝග ජයගත් මඩටුගම මහවැලි ගොවීන් රුවන්වැලි මහසෑරදුන් වෙත මීටර 300ක කප්රුකක් පූජා කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මහවැලි අධිකාරී හුරුළු වැව කලාපයේ මඩටුගම කොට්ටාසේ කළමනාකාර කාර්යාලය යටතේ පවතින මහවැලි ගොවි සංවිධානවල එකමුතුවෙන් එල්පිටිය දූෂණ මර්ධන ඒකකයේ විසින් පිටිකල ප්‍රදේශයේදී සැක සහිත පුද්ගලික පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා සතුව තිබී මත්කුඩු සහිත කුඩා පැකට් 14ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. අත්තරංගොඩගත් මෙම පුද්ගලයා දැනට සැඟවී සිටින දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඌරකහ මයිකල් නෙමැත්තා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන ගෝලියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
හෙරොයින් ග්‍රෑම් 515ක් සමග සැකකරුවන් දෙදෙනෙක් සහ කාන්තාවක අරංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අතුරුකිරිය පොලිසිය සමත් වී තිබෙනවා. මාලබේ අරංගල ප්‍රදේශයේ ලොරි අත යොදා ගනිමින් අබලි එකතු කරන මුවාවෙන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අබිරහස් ලෙස මියගොස් සිටි පාසල් සිසුවියකගේ මලසිරුරක් කොත්මලී ජලාශයට ජලය සැපේන ඩිස්පෝට් ප්‍රදේශයේ ඇලමාර්ගයක් අසල තිබියදී නානුවේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඩිස්පෝට් වත්තේ පහළ කොටසේ පදිංචිව සිටි මහේන්ද්‍රන් යශෝදා නැමැති පාසල් සිසුවියක් බවයි පොලිසිය සඳහන් කළේ. महानूर महानगर सभावे मासिक महासभा पेवत्तिन अतरतुर नागरिक मंत्रीवरेक नगर सभा परिश्रे उपवास्याक आरंभ कर तिबिनवा मेहेतुवेन नगर सभा रस्वीम उनसु मुहुनवराक गत्बवाई अपवार्ता करु संदहान करें එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.